கீசி காலே இந்தலா அப்பிமே ரஜவேளா இங்கே. தமுசி කියන கதாவே ඇත්තක් තියෙනවා. ඒත් මේ කතාවේ අපැහැදිලි තැනක් තියෙනවා. ඒ මොකද සර්? තමුසේ මහතුන්ව ගෙදර ගාවින් බැසුවට පස්සේ මහතුවා කෝච්චියට වැදින තැනක යනකම් කාලේ. කාලේ කියන්නේ ඉතින් සර් කාලේ කියන්නේ මේ ඉතින් වස්සාන කාලේ සර්. තමුසේ හිතුවද මේක විහිළුවක් කියලා? ඈ? තමුසේ මේක දන්නේ නැත්තම් තමුසේ හිතනවද ඒක දන්නේ මම කියලා? මහතුව රේල් පාරේ වැතිරලා ඉඳලා තියෙනවා. ඒ වෙනකොට මහතුව හොඳටම ගුටි කාලා තියෙනවා. ඕසයිද ඌ ගුටි කෑවේ උඹට ගහන්න ආපු නිසා. මමයි ඌව ත්‍රිවිල් පාගේ මල්ලගෙන් බේරගත්තේ. ඔවා කියන ඖසාවීද. විජයරත්න සර්. ගානමිනිය කූඩුවට. සර් පිළියේ එහෙම මිනිස්සේ නෙවෙයි සර්. අයිසෙ මේ. තමුසේ එක එක මිනිහට චරිත සාහිතික දෙන්න ඕන නෑ. බගි. බබල. මේ මාතෘ නීති ක්‍රියාත්මක කරන්න හදන්නේ. අපි යාළ ඉඩ දෙන්න බෑ. බය වෙන දෙයක් නෑ. ඉස්පිරිතාලේ වාර්තා වෙනෝනේ. ඒක තියෙනෝනේ හැපි ළමයරුවද මැරලා හැප්පුවද කියලා. මම නැති වුණා කියලා මහතුගේ බලගෙදර වැඩ කටයුතු වල වෙනසක් වෙන්න බෑ. ඔබ ඒක බලාගන්න. අම්මට නංගිට කියපන් බය නැතුව ඉන්න කියලා. අයිසේ. තමුසේලාගේ දෙබස් මේ කාමරේට ඕන්නේ. දැන් සීන් එක ඉවරයි. විජයරත්න දාන මිනිහා කූඩුවට. ඕකේ සර්. කරන්න දැන් අපි යන් ගෙදර නේද? ඒ උනට මගේ හිත කියන්නේම පොලිසියට යන්න කියලා. අපි ගෙදර යමු අම්මේ. අයියා කියලා දිනවනේ. යමු. යමු බැරි. විමානු නේද? ඒකනේ. ඌ ඒ වගේ හැලපේ එක්ක කෝච්චියට තල්ලු කරයිද? ඌ තරුණ කොල්ලනේ. යන් බ්ලඩ්. යන් බ්ලඩ්. බ්ලඩ් යන් යන් කියලා ඉඳලා තමයි අර ලේ ගිහිල්ලා මහතුව මැරලා තියෙන්නේ. ඌ යට වෙලා නෑ. වැදිලා වීසි වෙලා. හරි. ඔබ දැක්කද? නෑ මෙතෙන්ට මේ එනේ උන් කිව්වේ. උදේ ඉඳලා බ්‍රේකින් නිවුස්. එක්කෙනෙක් කියනවා නිදාගෙන හිටියලු. තව කෙනෙක් කියනවා තල්ලු කරාලු. තව කෙනෙක් කියනවා පැන්නලු. වෙච්ච දේ හරියට දැක්ක කිසි කෙනෙක් නැහැ. නෑ නෑ. දන්නේ එක්කෙනෙක් ඉන්නවා. කවුද? ඒ මහතුවා. උගෙන් ඉතින් කට උත්තරයක් ගන්න අපි මැරෙන්න එපා. අම්මු. මට නම් බෑ දැන් මම මැරෙයි. ඇයි ඉන්නේ ළමයි දෙන්නම කසාද වැඳලානේ. අවුලක් විතර මොකද්ද වැඩක් කරනවනේ.
ඒ වුණාට ගෙදර බෝතල් වගේ තියෙනවා හිස් කරන්න. මෙයා ඉතින් එන්න කිව්ව දවසට අපි යන්න උනේ. මෙයා ඉතින් ඔයාගේ යාළුවෙක්. ඔව්. ඔව්. මේ ළඟදිත් පෙනිලා ගියේ. අනේ ඉතින් අහන්න තිබුණානේ මේ වින් කරන අස්සෝ කීප දෙනෙක්ගේ නම්. වෙච්ච දේ මොකද්ද කියලා තමුසේ මට ඇත්ත කියනවද නැත්ද? ආයෙත් කියන්න තියෙන එකම දේස කිසිම වරදක් නොකරපු මාව බොරුවට කූඩුවේ දාගෙන ඉන්නවා කියන එක විතරයි. තමුසේට විරුද්ධව මට කෝල් එකක් ආවා. තමුසේ අර මහතුන් කියන අහිංසක මිනිහා රේල් පාරට ඇදගෙන යනවා කියලා දැක්කා කියලා. කෞසර් එහෙම කිව්වා. තමුසේ දෙකින් වැඩක් නැහැ අයිසේ. රැයක දවල්ක මිනිහෙක් දොරට තට්ටු කරොත් නම්ගම් මහන් නැතුව දොර අරින්න එපා කියලා ගොන්නලා තියෙනවා නේද? ඒ අපේ ආරක්ෂාවට. ආ. තමුසේ නම් මේවා කරේ අහු වෙන එකක් නැහැ කියලා. අන්න 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 ඉතින් ඔය සීමාතේ මං කියපු දේ වැරදියට තේරුම් ගත්ත මං ඒක නෙමෙයි කිව්වේ. මං කිව්වේ දැන් ඔය සාක්කි දුන්න මිනිස්සු ඇත්තටම උසාවියට ඇවිල්ලා මට විරුද්ධව සාක්කි දෙන අයද? එහෙම නැත්නම් ඔය සීමාතේ හිතින්ම වාගත්තද? තමුසේට මම මෙච්චරාරි චාන්ස් එකක් දුන්නේ තමුසේ ගැන මට රෙක්මන් දෙක තුනක් ආපු හින්දා. ජේ 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 සර්. ඒවට මුලා වෙන්න එපා. සර් සර්ගේ රාජකාරී කරන්න. ඇත්තටම සර්ට හොඳ නෑ. මං කොහොමත් මුලින් උගුල්වල දාන්නේ පිළිල විතරයි. ඒවත් අතු කපල කපල බැරිමත. පොඩි නිදි ගුම්බ කට්ටක් කරනට මගේ ගැලවල් දාන්න මහන්සි වෙන්නේ නැහැ සර්. ෂා. තමුසේ නිකන් හරියට සාහිත්‍යකාරයෙක් වගේ. වැඩිදුර ඉස්කෝලේ නොගියට සර් සාහිත්‍ය තමයි පොඩි කාලේ පෝෂණය. ගාමිණී මහත්තයලා විජය මහත්තයලා කිපු දෙබස් තමයි සර් අපේ ඔළුව ඇතුලේ දෝම් කර දෙන්නේ. තමුසේ නං පිච්චර් පිස්සේ. කළු සුදු හැම චිත්‍රපටයක්ම බලලා තිබුණ සර්. ඒ අපේ ජීවිතත් කළු සුදු. තමුසෙත් එක කතා කරාට තමුසෙ දිනන්න ඉඩ දෙන්නේ නැහැ නේ. ඒ වුණාට ඉතින් උසාවීදී මටත් ලෝයර් කෙනෙක් ඕන වෙනවා නේ සර්. ඒ බනිස් වලට ඒ කෙසෙල්ගේ. ඔබට කියන්න ඔය මාගරට් පොලියට දෙන්නේ මගෙන් ආලා මාව විශ්වාසෙින්ද එහෙනම් මට 3000ක් ලැබෙන්නේ හැබැයි පුතේ උන්ට මතක තියාගනින් උන්ට රුපියල් 200ක්වත් දෙන්න ඕනේ තේරුණාද මොකද මම ඔබ ගැන උන්ට රෙකමෙන්ඩ් එකක් නේ දුන්නේ ඒක බැරිය මාගරට් මාගරට් මොකෝ නැති මංගල ගනුදෙනුවට කියලා මං උදෙන්ම කෙනෙක් එක්ක උට බඩ බඩ උට ගිවවල මොකද්ද නම කාන්ති අලින්ජිය අර ෂෙල්ටන් අයලා ගේ තියෙන්නේ ඔව් අන්නේ ඒ ගේ ළඟින් යනකොට වංගුව තියෙනවනේ ඒ වංගුවේ අර කහපාට ගාලා තියෙන ගෙදර ආ පිටිපස්සේ ගෙදර එතනද ඒ පිටිපස්සේ ගේ ඒ පිටිපස්සේ ඉන්නේ අර මේ ජෝනා හා ජෝනාගේ පුතා ඩැරල් ඌ බැන්දානේ තුන් සැරයක් මේ තුන්වෙනියා කාන්ති දැන් එතකොට කො මේ ජෝනාගේ පුතා ඩැරල් ඩැරල් මාස 8ක් කෙනුව ඇතුලේ ඇතුලේ කියපන් බැරලයක් ඇතුලේද පිස්සු වැලිකඩ වැලිකඩ ඌගේ ස්ටෝරි එක අරගෙන කොටස් 400ක නෙමෙයි 500ක උනත් හොඳ කතා හරි හරි ඉතහංගෝ දැන් රසාවක් කරනවද මොකක් හරි ඔව් මේ අපේ කෙනත් එක්කලා බයිට් ටිකක් හදලා කඩේට දානො එක්කිනා කියුවේ දැන් මේ ඔබගේ එක්කිනා හිරේ කියලා නේද කිව්වේ හිරේ එක්කිනා දැන් ගෙදර අනිත් එක්කිනා ආ හරි හරි මේකෙන් ප්‍රශ්නයක් නැහැ මේ හැබැයි ඔන්න දවසේ පොලිය 105යි හොඳේ ඔබ කියන හිත දෙන්න හොඳේ අපට 3000ක් දෙනව නේද ගානේ ප්‍රශ්නයක් නැහැ මට දවසට 150ක් දීපන් දවසේ පොලිය 105යි හරිනේ
උඹට වාසි. උඹ ඉක්මනට උක ගෙවලා දාපන් ඉවරයිනේ. මම නම් හිතුවේ හැබැයි මාසේ පොලියට කීයක් හරි ගාවා. උඹට පිස්සු. කවුද බන්දේ මාසේ පොලියට සල්ලි දෙන්නේ? පිළිය කෑවද දන්නේ. ලක්කී අයියේ බලෙන් හරි කවන්න නැති අම්මේ. කවන්න බුලේ දෙද්ද පුතේ. මං කිව්වේ අයියා කන්න බෑ කිව්වත් ලකි අයියා බල කරලා කවයි කියලා. නිකං අහක යන කුණු ගොඩක් නේ උන් ඇඟේ දාගත්තේ. අපේ අයියගේ තියෙන හිත හොඳ කම ඉන්නනේ අම්ම මේ හැම දෙයක්ම. නැත්තං ඉතින් මරන් ආපු මිනිහව ගෙදරටම ගිහිල්ලා අරලවයිද? ගහපු එවුන් එලි බේරපු එවුන් ඇතුළ. උඹට බඩගින්නන් ගිහිල්ලා බත් බෙදාගෙන කාපා. අම්ම කන්නේ කොයි අම්මටද? උතේ කිරේ විලංගු වෙයිද ඇද්දි බත් ගුලි උගුරේ පල්ලයට බයිනේ. මට බඩ කෙනෙක් නෑ අම්මේ. ඒ මදිවට මල ගෙදරේ උන් කියනවලු විදියට වෙච්ච දේ හොඳ වැඩේ කියලා. ඒ ඉතින් උන්ගේ පැත්තේ උන්නේ. කොහොම වුණත් තාම කවුරුත් දන්නේ නෑ මොකද්ද ඇත්තට උනේ කියලා. හැබැයි ඉතින් ඊයේ අයගේ ෂර්ට් එකේ ලේ පැල්ලෙම තිබුණා. කී උදිති කරද්දී ෂර්ට් එකේම ආවුණා නම් අම්මේ කොහෙන් ගිහින් ෂර්ට් එක? මං කලින් තියාම දැනගෙන හිටියා ලී පැල්ලා මොන විදියකටවත් යවන්න බෑ කියලා. මං හොඳ වෙලාවට ඒක ඉරලා වළං අල්ලන්න ගත්තා. ඉසි කාලේ ඉඳලා අපි මේ රජ වෙලා ඉන්නේ.